සමස්ත ත්‍රිවිධ හමුදාවටවත් පොලිසියටත් සිවිල් අරබ චෝදනා කරේ නැත. ඔය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇමතිකම් ගන්න පෙර යුද්ධ කාලෙත් මේ බටබටවරියෝ ත්‍රිවිධ හමුදා පොලිසිය සිවිල් ආරස බලකාය මේ රණවිරුවෝ ටොන් එකක් බර කණු කොන්ක්‍රීට් කණු අරන් ගිහලා තින උඩට. ඉතින් එහෙනම් ඒ අයත් එක්ක කිසිම අපිට අරියාදුවක් නැහැ. දශක පහකට වැඩි විශ්වාසය සහ වගකීම සමග ශ්‍රී ලංකාවට කාගෝ එවන්න හොඳම තැන ට්‍රයිකෝ. මේ පුදබිමේ මේ සම්බුද්ධ ශාසනය පිහිටපු ස්ථානයේ මගේ නෙවෙයි මේ වැඩ කරන්නේ. මගේ සිවුරු හෝදන්නේ නැහැ. ඒ වගේම ඒ කට්ටිය අපිට සිව්පස්යෙන් දානමාන සකස් කරන්නේ නැහැ. ඒ වගේම එහෙම කටයුත්තක් කරන්නේ නැහැ. මේ ලංකාවේ රජ දවසේ ඉඳලා දේවානම්පිස රජ දවසේ ඉඳලා මේ වෙහෙර විහාරස්ථාන දියුණුව සඳහා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කියන සිව්වනක් පිරිස දායක වෙලා තියෙනවා. එතනදී යුද හමුදාවද දසමහා යෝධයෝද නාවික හමුදාවද සිවිල් ආරස බලකායද ගුවන් හමුදාවද පොලිසියද කියන එක මේකේ නෑ. මේ සිව්වනක් පිරිසට තමයි මේක අයිති වෙන්නේ. එතකොට මම එදා කතා කරේ අපේ යුද හමුදාවේ සෙබළුන් දෙන්නෙක් ස්වේච්ඡා සේනාංක වලට අයිති සෙබළුන් දෙන්නෙක් නොච්චියාගම කෑම්ප් එකේ අනල්ධාරී තමයි මෙහෙට එවලා තියෙන්නේ. ඉතින් එහෙම එව්වට පස්සේ දැන් අද ඇමතිවරයා කියනවා ඒ කට්ටිය එතන හිටියලු. එතකොට ඒ 48 දෙනා දන්නෙත් නෑ මේ කට්ටිය හිටියේ මොකද කොහොම මොකද්ද කරේ කියලා. එයා එතකොට ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය ඇමතිවරයා කියනවා සිවිල් ඇඳුමෙන් සැරසීගෙන යන්න බැරි බව දැනගත්තේ පෙරේදලු. එතකොට අපි ඒ එක්කෙනෙක් නිමානු ගිහිල්ලා අනිත් ඒ බටයාගෙන් ඇහුවා මොකද්ද ඔයා කරන ඩියුටිය. අපි විහාරස්ථානයේ තොරතුරු ගන්න ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම විහාරස්ථානෙට යනේන සංචාරකයන් වන්දනාකරුවන් සංඛ්‍යාලේකන මේ උදේ 12 වෙනකොට මෙච්චරයි හවස මෙච්චරයි කියලා සටහන් කර. හැබැයි ඒවා බොරු. මෙතනින් මෙතන පොලිස් මුරපොල තියෙනවා. මෙතනින් අහගත්ත හැකි හරියට දත්ත ටික. එතකොට මිහින්තලේ පොලිස් ස්ථානයක් තියෙනවා. ඒ වගේ මැදමළුවේ මිහින්තලා පූජා භූමියේ බාර පොලිස් ස්ථානයක් තියෙනවා. ඒ වගේම සංචාරක පොලිස් ඒ නිලධාරීන් ඉන්නවා. එතකොට ඔහු සඳහන් කරේ මේ හාමුදුරුවෝ ගැන හොයන්න අපි දාලා ඉන්නවා කියලා තමයි කිව්වේ. එහෙම කිව්වට පස්සේ මොනවද ඔයාලා කොහෙද අංශ? ඊට පස්සේ මෙයාලා නොච්චියාගම කෑම්ප් එකෙන් ආවා. ඊට පස්සේ අපි කතා කරා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බාරව ඉන්න යුද හමුදාවේ බුද්ධි ප්‍රධානින්ට. එතුමාගෙන් ඇහුවාම එතුමා කියනවා මම දන්නේ නැහැ. ඒ වගේම වන්නි ආඥාපතිතුමා, ඒ වගේ ඩියු කමාන්ඩ් සහ මිහින්තලේ පොලිස් ස්ථානය සහ මේ මිහින්තලේ රජමහා විහාරයේ බාරව තියෙන පොලිස් ස්ථානය, ඒ වගේම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාද, නියෝජ්‍ය පොලිස්පතිතුමාද, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරතුමාද, සහකාර පොලිස් අධිකාරතුමාද, මිහින්තලේ ස්ථානාධිපතිවරයාද මේ ගැන දන්නේ නැහැ. එහෙම දන්නේ නැතුව තියද්දි එතකොට අපිට සැකයක් ඇති වෙන්නේ නැද්ද? එතකොට ඒ අය සංඝාවාසයට මොකටද යන්නේ? දානශාලාවට යන්නේ මොකටද? වතුර ටැංකි ගාවට යන්නේ මොකටද? වන්දනාකරුවෝ වැසිකිලි කැසිකිලි තැන් වලට යන්නේ මොකටද? විදේශිකයෝ සහ සුදේශිකයෝ සෙරප්පු ගලවන තැන් කියලා බලාගෙන ඉන්නේ මොකටද? එතකොට මේ කරුණු කාරණා පදනම් කරගෙන මෙයාලට උත්තරයක් දී ගන්න බැරි නැ සති 3ක් වෙනකම්. මේ කවුරුවත් දන්නේ නැහැ. ඇමතිවරයා කියනවානේ දන්නවා කියලා. කිසි කෙනෙක් දන්නේ නැහැ. රාජ්‍ය බුද්ධ්‍යාංශය දන්නෙත් නැහැ. කොට්ටාස බුද්ධි දන්නේ නැහැ. මිහින්තලේ බුද්ධ්‍යාංශය, යුද හමුදා බුද්ධ්‍යාංශය දන්නේ නැහැ. ඒ දන්නේ නැති හින්දා තමයි මම කිව්වේ
මේ සැකේ ඇති වෙන්නේ තන්ත්‍රිමලේ වැඩ හිටපු නායක හාමුදුරුවෝ බෝම්බ ගහලා මැරුවා අදටත් දන්නේ නැහැ කවුද ඝාතනය කළේ කියලා. එතකොට මේ සිද්ධිය සමස්ත ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් සිවිල් ආරස බලකායටවත් නෙවෙයි මම මේ චෝදනාව කරේ. මම මේ චෝදනාව කරේ මේ බටයෝ දෙන්නා කාගේ අනුමැතියෙන්ද මෙතෙන්ට එව්වේ? එව්වේ ජනාධිපති සාගල නැත්නම් රත්නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ මහින්ද රාජපක්ෂ සමාගම සහ ආණ්ඩුව කැබිනට් එක තමයි මේ නිලධාරීන් දෙන්න ඇව්වේ. මෙහෙම බඹරට ගල් ගැහුවා වගේ සිද්ධ වුණාම ඕන් හමුදාවේ නිලධාරීන් මෙතෙන්ට කඩාගෙන බිඳගෙන ආවා. මාපලගම බෙගේඩියර් අනේ හාඳුරනේ සමාවෙන්න මට මේක කියන්න බැරි වුණා. සති 3ක් යනකම් මේ සිද්ධිය අහු වෙනකම්. ඊට පස්සේ පොලිසියත් ආවා. එතකොට දැන් අහු වෙච්ච ගමන් ඒ නිලධාරී ආරං යනවා. මොකටද එව්වේ? ඇයි ආරං යන්නේ කියන කාරණාව කියන්නේ නැහැ නේ එතකොට මෙතන. එතකොට පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාත් කියනවා ඔව් එහෙම සිද්ධියක් තියෙනවා. යුද හමුදාවේ මෙහෙම කරන. ඔව් හඳුනාගත්තා. නොච්චියාගම කැම්ප් එකෙන් ඇවිල්ලා හඳුනාගත්තා. එහෙම හඳුනාගත්තු නිසා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් කියන හැබැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් තටමනවා. හැබැයි මේකේ සටහනක් කරලා අතන උඩු ගත්තේ නැහැ. අතන උඩු ගන්නේ අපිට උමනාවක් නැහැ. එතකොට මේ සිද්ධිය ගැන සුළුපටු තකන්න පුළුවන්ද? දැන් මෙයාලා ප්‍රකාශ නිවේදන පාර්ලිමේන්තුවේ කොහේ යර නිවේදන නිකුත් කරනවා. ඒ හින්දා ඒවා ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. මේක මම තමයි මේකේ විහාරාධිපති. රටේ කවුරු ආවත් මට දැනුම් දීලා එන්නේ. දැන් හමුදාවේ මේ වැඩබිමේ මෙච්චරක් ඉන්නවා කියලා මෙතන පොලිසියට ලියලා තියෙනවා. එතකොට මේ දෙන්නා ගැන මේ දෙන්නා ඩියුටි කරන්නේ නොච්චියාගම මේ කඳවුරේ. එතකොට මේ දෙන්නට ඕනෑම අකටයුත්තක් කරලා මාව මරලා ඝාතනය කරලා වස ටිකක් දීලා යන්න පුළුවන් මට්ටම තියෙනවා. පූර්ව වැරදි තියෙනවා, පෙර වැරදි තියෙනවනේ. ඒ හින්දානේ මේ කියන්නේ රටේ ජනතාවට කියන්නේ ඒ හින්දා. එම නිසා සමස්ත ත්‍රිවිධ හමුදාවටවත් පොලිසියටත් සිවිල් ආරක්ෂාවටත් චෝදනා කරේ නැත. ඔය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇමතිකම් ගන්න පෙර යුද්ධ කාලෙත් මේ බටබටවරියෝ ත්‍රිවිධ හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය මේ රණවිරුවෝ යුද්ධේ තියද්දි මේ විදුලි බුබුලි පහන් ආලෝකමත් කරන්න විදුලි ආලෝක පද්ධති සකස් කරන්න මේ යුද්ධේ තියද්දි ත්‍රිවිධ හමුදාවේ දරුවෝ ඇවිල්ලා ටොන් එකක් බර කණු කොන්ක්‍රීට් කණු අරන් ගිහලා තියෙන උඩට. ඉතින් ඒ හින්දා ඒ අයත් එක්ක කිසිම අපිට අරියාදුවක් නැහැ. ඒ අය බොහෝම සද්භාවයෙන් කරනවා. දැන් ප්‍රමිත බණ්ඩාර කියන අතුපතු ගන්න වැලිය අදින්න ගස් අදින්න මේවා කරන්න. හැබැයි අපි දන්නවා ලංකාවේ සමස්ත රටේ මේ හැම වෙලාවකම බර කරට ගන්නේ අපේ ත්‍රිවිධ හමුදාවේ දරුවෝ, සිවිල් ආරක්ෂක දරුවෝ, ඒ වගේම පොලිසිය ආරක්ෂාව. මොකද ඕනෑම ගම් වතුරක් ඕනෑම කන්දක් කඩාන වැටුනොත් ඕනෑම විපත්තියකදී ඕනෑම ව්‍යසනයකදී මෙයාලා තමයි මේකේ බර කරට ගන්නෙ. ඒ හින්දා ඒ අයට ගොඩද දියද උඩද යටද කියලා ભેදයක් නැහැ. ඒ දරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරලා තියෙනවා. ඒ හින්දා ඒ දරුවෝගේ ක්‍රියාව ඇස් ඉස්මස් ලේ දන් දීලා තියෙනවා, අවයව දන් දීලා තියෙනවා. ඒ වගේ මිනිස්සුන්ගේ ජීවිත නැති වෙලා තියෙනවා. මේ සමස්ත රට වෙනුවෙන් මේ මිනිස්සු ජීවිත පූජා කරලා තියෙනවා. හින්දා ඒ අයට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ අභිමානේ එහෙමමයි. අපි දන්නවා අපිත් යුද බිමට ගියා, පිරිත් නූල් බැන්දා, අපි වියලි සලාකරන් ගියා, හැලපදාගෙන හදාගෙන ගියා. ඒ වගේ එහෙම අරන් ගිහිල්ලා යුද බිමේදී අපි ඔවුන්ට ආශිර්වාද කළා. එහෙනම් මේ සමස්ත රටේ කිසි කෙනෙක් ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, සිවිල් ආරක්ෂක බලකායට එහෙම චෝදනාවක් කරන්නේ නැහැ. ඒ අභිමානයට අපිත් ඒ අභිමානයට එකතු වෙනවා. ඒ හින්දා අපි දන්නවා මේක මේ පෞද්ගලික පරිගැනීමක්. ඒ ආණ්ඩු දැන් ඔහු ප්‍රකාශයක් කරන මේ ආණ්ඩුවත් එක්ක තිබ්බට ප්‍රශ්නයක් නැහැලු. මේ අපි එතකොට මේ ප්‍රමිත බණ්ඩාර දන්නේ නැහැ මිනිහා ආණ්ඩුවේ ඉන්නේ කියලා. දැන් විමල් වීරවංශ, සජිත් ප්‍රේමදාස අහනවනේ මේ කතන්දරේ මොකක්ද අර දෙන්නා ගැන. දැන් හාඳුරුවන්ගේ මගේ ආරක්ෂාවකට නෙවෙයි දෙයියනේ මේ අපේ නිලදරුවෝ හිටියේ. මිහිඳු මහසෑය නාවික හමුදාවෙන් 2019 ඉඳලා හදනවා. මිනිස්සුන්ගේ 150 රුපියල් එක්කව කරලා ලෝකෙම හම් වෙන ආධාරයෙන් තමයි ඔය දැන් ඔබ පේන්නේ ඒ චෛත්‍ය හදනවා. ඒ වගේම 2014 පටන් ගත්තු ධර්මශාලා මන්දිරේ ඒකේ එහා පැත්තේ ඒ බැම්ම
භූවිද්‍යා පතල් ඔය සියල්ලම මේ ඇවිල්ලා බලලා තියෙනවා. ඒ හින්දා යාලා නිර්දේශ කියලා තියෙනවා. මොරටු විශ්වවිද්‍යාලෙන් ඇවිල්ලා තියෙනවා. ඒ අය නිර්දේශ දීලා තියෙනවා මෙන්න මෙහෙම බැම්මක් බඳින්න කියලා. ඒ හින්දා තමයි ඒ බැම්ම ඒ යුද හමුදාවේ දරුවෝ ඉදි කරන්නේ. සිවිල් ආරස බලකායේ 2000 මේ යුද්ධේ කාලේ ඉඳලා මේ අය තමයි මේ පූජා භූමිය සුද්ධ පවිත්‍ර කරන්නේ. අතුපතු ගාන්නේ. ඈ ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය තමයි මෙතන ආරක්ෂාව තමයි. ඒ වගේ ගුවන් හමුදාවෙන් තමයි මිහින්තලා මහසෑයේ තීන්තාලේප කරන්නේ. එතකොට මේ අයට මේක අඩුවක් කියලා නම් අපි දකින්නේ මේක පිංකමක් ඇටියට බොහෝම සද්භාවයෙන් මේ බටබටවරුයි ඇවිල්ලා බොහෝම සද්භාවයෙන් මේ කරන්නේ. අනිත් එක රනිල් වික්‍රමසිංහවත් මහින්ද රාජපක්ෂවත් ප්‍රමිත දෙන්න බණ්ඩාර දෙන්න කොහොමත් නෙවෙයි පඩි දෙන්නේ. පඩි දෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි. ඔහෙලා ජීවත් වෙන්නේ අපේ බද්දෙන් කියන එක අමතක කරන්න එපා. ඒ හින්දා අපි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පස්සට ගන්න එපා අතපය ඉස්සරහටම යන්න. අපි ඔයාලට සුභපතනවා ඉස්සරහට යන්න. තාත්තයි පුතයිනේ දඹුල්ල මාතලේ දිස්ත්‍රික්කයෙන් තාත්තයි පුතයි තමයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. අප්පලා පුතාලා පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ වගේ එතුමාගේ සීයා තෙන්නකෝන් උන්නේ කවිකොල විකුණලා තමයි බස්සොල් කවිකොල කියලා තමයි එයා හොඳ දේශපාලඥයෙක්. බොහොම නිහතමානී. ඔය වගේ හොරකම් කරලා නැහැ. මාලිගා හදලා නැහැ. ඉතින් ඒ හින්දා අරේ ගෙවල් මෙහෙ ගෙවල් දෙහිවල ගෙවල් අපි දන්නවා. ඒ හින්දා අරගලේ වෙලාවෙත් පහර දෙන්න ඇවිල්ලා යාළු මිත්‍රයෝ මුස්ලිම් යාළු මිත්‍රයෝ ටිකක් තමයි එයා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝම් බේරගෙන තියෙන්නේ. ඒ හින්දා මේ ටයිකෝට් සූට් ඇන්දට ඒවා අපි දන්නවා මේ ආසන්න දිස්ත්‍රික්කයේ හින්දා ආසන්න ආසනේ හින්දා. ඒ හින්දා මාලිගා දඹුල්ලෙත් තියෙනවා මේ කොළඹත් තියෙනවා හැමතැනම තියෙනවා. ඒ හින්දා ඔහේගේ සල්ලි මිල මුදල් නෙවෙයි මේ රටේ මිනිසුන්ගේ සල්ලි මිදුවල් කියනක හොඳට මතක තියාගන්න. ඒ වගේම මාව ඝාතනය කරන්න එව්වේ රනිල් වික්‍රමසිංහ සහ සාගල රත්නායක. ඒ වගේම ඔය මේ නොචියාගම කඳුරේ අනල් දාරියා ඒ වගේ ප්‍රේමිත බණ්ඩාර තෙන්න රාජපක්ෂ සමාගම. එහෙනම් මේ බටයෝ දෙන්නා ගැන කිව්වට පස්සේ උණ ගැනිලා උණ හැදිලා දැන් මේ ඒ ළමයින්ගේ අභිමානයට බාධාවක් වෙනවා හානියක් වෙනවා කියලා තමයි මේක මේ මතක තියාගන්න. මේ සම්බුද්ධ ශාසනේ පිහිටපු තැන මෙතන. අද ශ්‍රීමා බෝධින් වහන්සේද දලදා හාඳුරුවද ඔය සියල්ල ලැබුණේ මිහිඳු හාඳුරුව වැඩිය නිසා. ඒ හින්දා මේවා සුරකීමේයි තිය ලංකාවාසී ලෝකවාසී හැම දෙනාගේම වගකීමක්. ඒ වගකීම තමයි අපිත් ඉෂ්ට කරන්නේ. ඒ හින්දා මගේ ගංගෙවල් හදන්නේ නැහැ. මේ රාජමහා විහාරස්ථානයේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් යනේන සදැහැති දේශීය විදේශීය ආගම් ભેදකින් ಜಾති ભેදකින් තොරව යනේන ජනතාවට ඒ සේවාවක් ලබා ගැනීම සඳහා තමයි මේවා සකස් කරමින් බුද්ධ ශාසනයේ උන්නතිය වෙනින් අනාගතයේ වෙනුවෙන් මේවා සුරක්ෂිත කරලා තියෙන්නේ. එහෙනම් නිදහසට පෙර මේ ස්ථානයේ තිබිච්ච තත්වයක් අද වර්තමානයේ තියෙන තත්වයක් හොඳට අවබෝධ කරගන්න දැකලා නුවණින් අවබෝධ කරගන්න. ඒ හින්දා මේ ත්‍රිවිධ හමුදාව නැත්තම් නාවික හමුදාව ඒ වගේම යුද්ධ හමුදාව සිවිල් ආරස බලකාය කිසි ප්‍රශ්නයක් නැහැ අරන් යන්න. මේ වගේ පොලිස් දෙපාර්තමේන්තුවෙත් තියෙනවා ඒ පොලිසියත් අරන් යන්න. එහෙම කිසිම අපේ විරෝධයක් නැහැ. මගේ කිසිම විරෝධයක් නැහැ. ත්‍රිවිධ හමුදා පොලිසිය සිවිල් ආරස ඔක්කොම අරන් යන්න. මොකද මගේ කිසිම දෙයක් මෙතන නිර්මාණය වෙන්නේ නැහැ. මේ පූජා භූමියේ අනාගත පැවැත්ම සඳහා තමයි මේ කටයුතු කාරණාවන් සිද්ධ වෙන්නේ. පාර්ලිමේන්තුවේ නෙවෙයි ජිනීවා වලට ගිහිල්ලා හරි කමන්නේ. ගිහිල්ලා කියන්නේ මිහින්තලා රාජමහා විහාරස්ථානේ ආරක්ෂාවට නෙවෙයි යොදවලා හිටියේ මෙන්න මේ ඉදිකිරීම සඳහා. ඉංජිනේරු බලකාය ඒ වගේම මේ එයා කියනවා මේ අභිමානට හානියක් කියලා. ඒ අය බොහොම සද්භාවයෙන් කරනවා මේ කටයුතු කරනකොට. ඒ අය බොහෝ එළවලුයි බතුයි කාලා තමයි මේ කටයුතු කරන්නේ. චෛත්‍යයේ තින්ත ගාන නගින්නෙත් ඒ කට්ටිය බොහොම සමාදම් වෙලා. ඒ හින්දා අපිට මට කිසිම ප්‍රශ්නයක් නැහැ. ත්‍රිවිධ හමුදාවම සිවිල් ආරස බලකාය මේ පොලිස් දෙපාර්තමේන්තුව ඔක්කොම අරන් යන්න. හැබැයි මෙහෙම සැකයක් තියෙන මට. දැන් මට සැකයක් හිතෙන්න බෑනේ. සැකයක් හිතුනොත් දැන් ලංකා විදුලි බල මණ්ඩලයේ මට සැකයි කියලා කිව්වොත් මේ ලංකා විදුලි බල මණ්ඩලයේ තියෙන විදුලි බල්බ් ඔක්කොම ගලවාගෙන යයි. ජල සම්පාදන මණ්ඩලයේ වතුර දෙන එක නවත්තයි. දැන් වාහනයක් කිව්වොත් ඒකත් නවත්තයි. දැන් මේ දැන් මගේ ප්‍රකාශයෙන් මෙයාලට උණ ගැනිලා තියෙන්නේ. ඒක මේක යථාර්ථයේ අවබෝධ කරගෙන නෙවෙයි මේ අය කතා කරන්නේ. ඒ හින්දා මේ මහල්ලු ටික සහ මේ ගොදුරු කරගත්තු ගිජිලියුනියෝ ටික හොඳට තේරුම් ගන්න. ඔහෙලාගේ ගෙවල් දොරවල් වලින් ඇවිල්ලා ඔහෙලාගේ මුදල් හදල් නෙමෙයි මේවට පාවිච්චි කරන්නේ.
පුළුවන් තරම් අහිංසක පීඩිත ජනතාවගේ මුදල් හදල් තමයි ඔහෙලා හොරකම් කරලා තියෙන්නේ. ඒ හොරකම් කරලා තියෙන සල්ලි ටික තමයි නැවත ආපහු මේ අහිංසක ජනතාවගෙන් ලබා ගැනීමට ලබන අවුරුද්දේ ඉඳලා සූදානම් කරලා තියෙන්නේ.